भग्यवत्नी हरिहत् श्रीसमन्तभ्रनामोप ल महामुनिन्द्रयन् वहन् सेट දම් සභාමන්ඩපේ මිනි පලගට බැස වඩන්නට ආරාදෙනකරම සුදනම් වන්නේ හැම කෙනෙක්ම සත්‍යය කතා කරත් ඇත්තට සවන් දෙන්න සත්‍ය ධර්මය පිළිබඳව සාකච්ඡා කර ලෝකෙ ධර්ම දෙකයි සත්‍ය ධර්මය අසත්‍ය ධර්මය. මිනිස්සු කොච්චර හිටියාත් ඔය දෙපැත්ත තමයින්නේ. ඕකනුත් ලෝකෙ විශාල පිරිසක් කෝටි සංඛ්‍යාත පිරිසක් සත්‍ය ධර්මය තමයි ජීවත්ව සත්‍ය ධර්මය තේරුම්ගන්න ප්‍රඥාවක් නෑ දැනී මක් නෑ අවබෝධයක් නෑ නුවනක් නෑ සත්‍ය ධර්මය සාකච්ඡා වෙන්නෙත් නෑ ලෝකෙ වැඩිපුර සාකච්ඡා වෙන්නේ බොරුවල් මිනිසු කරේතියාගෙන යන්නේ මුසාාව මුලාව මිනිසු කැමති වංචාවට මිනිසු ප්‍රතික්ෂේප කරන්නේ සත්‍යය ප්‍රතික්ෂේප කරන්නේ සත්‍යයඒ ලෝකෙ විදිියක්කේ එක කමුතු අපට දුක් වෙඩ සෝක වෙන්න කාරණය යක්නෙ මේ ලෝකෙ හැමදාම මිනිසු කතා කරන්නේ බොරුව මිනිසු කැමති වෙන්නේ වංචාවට ප්‍රතික්ෂප කරන්නේ සත්‍ය ප්‍රතික්ෂප කරන්නේ සත්‍යය ක ඉතාම සුළු පිරිසක් පුංචි කණ්ඩායමක් අර සාම්ප්‍රදායික බොරුව දකිනෝමික තියෙන බොරුව දකිනෝ. ඒ බොරුව ප්‍රතිඵල්ල නෑ කියලා තේරුන්ගන්නවා. බොරුව පපතිඵල නෑ කියල තේරුම් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ පියවරෙන් පියවර ටිකෙන්ටික සත්්‍යස්වයන්න පටන්ගන්න. සතති සොයන කෙනාට සතති හම්බ වෙනෝ සත්‍ය නොස යන්නාට හම්බ වෙන්නේ සොයන කෙනෙනාට හම්බ වෙනවා නොසො න්නාට හම්බ වෙන්නේ. සත්‍ය සොයන කෙනා කෙම්බඳුන්ද මොන වගේ ද සත්‍ය සේර කෙනා සතතු සේන කෙනගේ මනුස විවෘතයි මනුසු විවෘර්ත වෙලා පවති. සත්‍ය හොයන් නැති එෙක් කෙනාගේ මනස වැහිල පවති. සත්‍ය සවයන කෙනාගේ මනස විවෘර්තයි, සත්‍යය නොස්සොයන්නාගේ මනස වැහිලා. දැන් ඕගොල් ඔය ක්ඩායන් දෙකින් මොකද කියල ඕගොල්ලු තීරණය කරගන්න ඕන. සත්‍ය සොයන කණ්ඩායමේ ද නොසො එන කණඩායමේද. සත්‍ය සොයන්නාගේ මනස විවෘර්තයි, සත්‍යය නොසොයන්නාගේ මනස වැහිලා. සත්‍ය සොයන කෙනාගේ මනස විවෘර්ත නිසා, හැමත් ඉස්සම සවන්දේ නවා එක ඇත්තවෙඩ පුළුවන් බොරුවෙන්න පුළුවන් හැමෝටම සවන්දේනවා. සවන්දීල නිකං ඉන්න කල්පනා කන්න. මෙ කීපව හරිද මේකීපෙන් අපට යහපත උදාවෙනවද ගැන අපට යහපත උදාාවෙන්ඩ වන දැන් ඕගොල්ලෝ මොන්න දේකලාත් තොගොලන්ට එක යහපත උදාවෙන්න්න නැතය කරන දෙවල්ල තේරමක්න වරුදු ති හාතලිය පා හැට හැත්තව පන්සල් ගීල්ල වැඩක් නෑ හිතේ කිසි සතුටක් නැත්තම් වයිසට ගියාම. කිසි සැරසීමක් නැත්තං. ආත්මය නිවිල නැත්තං ආත්මය නිවිල නැත්තං කොච්චර පන්සල් ගියත් පල්ලි ගියත් කෝවිල් ගියත් යනෝ එනෝ යනෝ යනෝ හච්චරයි ඉට වඩා මුකුත් ඔොලට ලැබෙන්නේ. සමාර්මය යනේනකට කැමති ය මොහම්ඹුනත්නැතත් න්නහො යම කියලා යනවා. වයිසටගේල්ලා වයිස්සට කියල්ල ජරාවට පත් වෙලා මිය යනවා කිසිවක් නොල් ලබා කිසිවක් ලබන්නඇතුව මැරෙනවා. දැන් ඕගොල්ලෝවර මනස විවෘතය කල්පනා කරනු අපි කිසිවක් ලබන්නඇතුව මිය යන්න ඕනද. අපට ජීවිතයේ යමක් තේරුම් ගැනීමක් අවබෝධයක් ලබන්න බැරිද අපි ඉපදුනාට වඩා අපේ සිත ඉදිරියට ගන්න බැරිද උත්සගන්න බැරිද. සිත අලෝකමත් කරගන්න බැරිද සිතට එලියක් වටට ගන්න බැරිද කල්පනා කොන්න ඒ කල්පනා කල් ඉවර වෙලා ඒ ආලෝකයක් එලියක් වටගන්න ක්‍රමයක් හොයනො. ඒ හොයන ක්‍රමය තමන් මේකම සවන්දීම සවන්දීම තමයි මාර්ගය ශ්‍රෝණය කිරීම තමයි පාර ශ්‍රණය කර නොකොට තමයි පාරවෘත වවෙන්න ශ්‍රණය කරන්න නතිකට්ටට පරක් නෑ. ඉගොල්ලො අපාගත වෙනවා. සාම්ප්‍රදායික දැනුම පිළි අරගෙන ඒවට සාදුකිය කිය එහෙයි කිය කියයි නොක්කොම අපාගත වෙනවා. ආගම් තිබ්බට වැඩක් නෑ යාගම් වලින් මිනිස්සුන්ගේ ඇතුළ නිවෙෙන් නැත්තා. මේ ඇතුළ සාන්තයුදදාාවන්න ත්තං ආගමින් වැඩක් නෑ. ඇතුළේ ප්‍රශ්නවලින් ගිනි අරගෙන. ඔගොල්න්ගේ ජීවිතයේ මූුණ දෙන්න වෙන ප්‍රශ්න වලට ඕකොල්ලන්ට උත්තර නැත්තා ඒ යාගවෙන් ප්‍රතිඵලයමුකත්ත. කිසීම ප්‍රතිඵලයක් නෑ. බුද්ධිමතා ඇතකොට ආකම ප්‍රතික්ෂප කොන්න අපේ ආගම් තිබ්බා මේ පස්සේ ගියා මේ පූජාව තිබ අ පූජාව තිබ්බා අතෙන්ට ගියා අරකෝවිලේ මේ කෝවිලේ අර පන්සලේ මේ පන්සලේ ඔක්කොම කර නමුත් අපේ ඇතුළට සැනසීමක් නෑ. අපට දවසි ප්‍රශ්න කළමනා කරණය කරගන්න බෑ ප්‍රශ්න කළමනාකරණය කරගන්න බෑ. ඔළුවට උඩින් ප්‍රශ්න ඔළුවට උඩින් ගැටලු සත් අද මේ කතාව මේ දහ මැව්වා හම ඔගොල්න්ගේ ප්‍රශ්න කළමනා කරණය වෙන්නෝට ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අයින් කරන්න එකක්ත් ප්‍රතිශ්‍යේප්ප කරන්න ප්‍රශ්න ඒ අපි දැකල්ලා තේරුම් අරගෙන ඒවත් එක් අපි ජීවත් වෙන. ඒ ඔල්ුවට බරක් කරගන්න යන්න ධර්මය පුදු පූජාවල් තිබ්බ කියලා ප්‍රශ්නඇති වෙන්නේ ඒවයි ප්‍රශ්න යට පත්වනෝ ද මන්සෙකුට ෙදර ලොකු ප්‍රශ්නයක් හම මිියහ ල ඔොට ඔොම බොනවා බීල බීල වෙරිවෙල ගෙදරෙනවා. වෙරිවෙච්ච මනියයකුට ප්‍රශ්න තියෙනවාද වෙරිවෙච්ච මනියකුට ප්‍රශ්නය ඉඩ පස් එෙමිනිිය රෑ නිදා ගෙන උදේනැගිට හම අයි වෙරහිදෙනවා එතකට ආයි ප්‍ර්තියනවා එතුර මිනිස් බොන්නේ ප්‍රශ්නාමතක කරන්න වගක්කා අය. නමුත් ප්‍රශ්න නැතිවෙන්න බිව් කියලා ආයි උදේට මතක් වුණාාව ආයි ප්‍රශ්ණතියේරු. ඔගොල ජීවිතය සහර දේවල් කරන්නවා ප්‍රශ්නාාමතක කරන්න. පන්සල්්‍යනව පල්ලියනවා කෝවිල්ල්‍යයනව පූජාවල් තියනවා වන්දනාගමන්්‍යනවා ප්‍රශ්නාමතක කරන්න ඒ කල් ඉවරුණා මායි සාමාන්‍ය ජීවිතයට පත් වනා ආයි ප්‍රශ්නතියනම්. දැන් ඉස්සරහට ලබන්නේ අවුරුදු කාලේ අවුරුදු කාලේ ලංකාය මිනිසු බෙහෙත්ගන්න අඩුයි. තකොට ඇයි ප්‍රශ්නය ලෙඩනැද්ද එමනතන් ලඩගන හිතන්න කල්පනා කරන්න වෙලාක් නැද මිස්සුට ලෙඩගැන හිතන්න කල්පනා කරන්න වෙලා වක් නෑ. එන ඔක්කොමම් ප්‍රශතියන්නේ මොවුනොද ලෙඩ දුක්කරදර මේ බාධක මෙ සියල්ල පවතින්නේ අපිඒව ගැන ඕනුවට වඩා හිතවොත් හිතරයි. මේ වගෙන ඕනවටඩා හිතන් නැත්තම් ගඩන් ගන්න නැත්ත. සත පාකටවත් මේ වල්ල ගෙන නැත්ත කිසිප්‍රශ්නයක් නෑ. එහෙනම් ධර්මයක් කියල කියන මොකක්ද ධර්මයක් කියල කියන ඔන්නඔඒ මාර්ගය. යම් කෙනෙක් පැහැදිලි කරන වන අපි කියනවා අයා දහමක් කියන. පුද්බ අන නුස්සු තේසු දම්මේසු. කලින් අහ පුනැති දෙයක් දේශනා කොල්න්න. දම්ස දම්සක් පැතුන් සූත්‍රයේ පුරාවටම තියෙන්නේ පුබ්බේ අන නුස්සු තේසු දම්මේසු. පෙර නොවැසුවක් දේශනා කරන. කලින් එක හල නෑ කොහෙෙන්වත්. එතොර කලින් අහල නැති එක තමයි බුද්ධ වච්චනය. කලින් අහල නංඒක එක බුද් වච්නයක් නෙමේ බුද්ව වච්නයක් වන්න කො. බුදුන්ගේ වච්චන අපි කලින් හපු නැතිවච්චන. කලින් ආපු නැති වචනයකින් තමා දුක නිවෙන්නේ දු නැතිවෙන්නේ කලින් හපු නැතිදේකි. කලින් හපු ඒවයි නැවතනවත දුක නැතිවෙන්නේ. දුක නැති වෙන වචන සාම්ප්‍රදායකන දැම් මෙතන ප්‍රසතියෙන මිනිස්සු ආගම් කියල ඉල්ලන්නේ සාම්ප්‍රදායක දේවල්න්නේ. ඒ සාම්ප්‍රදායයික දේවල් වලින් දුක නැතිවෙන්නේ සූත්‍රය තියනවා අගුත්ත්‍රණිකායේ සත්තක නිපාතය උපාල්ලි ආයාචනු සූත්‍රය පැහැදිලි කිරීමත් තිය නොද දස කපාලිතරුන් වන්සේ බුදු හාමුදුර ළඟට ල්ල කියෙනනව ස්වාමීණී මට දහමක් කියන් නිරෝධය නවීම පිණිස මෙම මේ හිත නිමාගණ්ඩ බණක් කියන්න මට කියන්න දහමක් අවබෝධය පිණිස ට අවබෝධන්න අවබෝධ කරගන්න යමක් කියන්න මට කියන්න දහමක් සංසිඳීම පිණිස කෙළෙ සංසින්දුවාගන්න දහමක් කිය පිතර රනාාන්සි උපාලිතිරුුණාස්ශ්‍රිකන උපාලි ඔබ මේ වෙන කොට යම් දහමක් අහලා තියෙනවා ඒ අහපු දහමෙන් ඔබේ දුකනිවෙලා නැත්තා ඔබට අවබෝධ වෙලත් නැත්තා ඔබ සංසින්දිිල්ලා නැත්තා නිවිලා නැත්තා පළවෙන මම ඔබට කියනවා එක දහමනෙ වෙයි කියලා. ඒක කියන්නේ ඕගොල්ලු මේ වෙන කොට හපු දහමකින් ඔගොළ නිවිල නැත්තා සංසිඳීමට පත් වෙලා නැත්තා ඔගොල්න්ගේ මනසාවදිවෙලා අවබෝධයට පත් වෙලා නැත්තාම්ඒ කොහොමද දහමක් වෙන්න.ඒ සංස්කෘ දෙයක් කොච්චර වැන්දත් ොලූඩ තියාගෙන මුතුකුඩල්ලගෙන ගියත් බෙර හේවිසිතම්මැට්ටන් හොරනෑ ගහ ගහ වැඩම් මෙෙව්ුවත් දුකනිවෙන්නේ නැත්තම් ඒක දහමක් නෙවෙයි කොච්චර යාතිකා ගීතිකා යාඥා කළත් අල්තාර චෛත්‍ය කෝවිල් සියගනන් හැදුවත් දුකනිවෙන්නේ නැත්තන් ඒක දහමක් නෙවෙයි සංස්කෘතියක් ප්‍රශ්නය සංස්කෘතිය හා දහම වෙන්කරගඩ බැරිකම. සංස්කෘතිය හා දහම වෙන්කරගන්න බැරිකම වෙන්කරගන්න බැ. විශ්චට පට ලැවිලා සාමාන්‍යයෙන් සමාජයේ මිනිසු දාහක් ගත්තොත් මට පේන්නේ දාහෙන් නමසි අනු නමයක්ම පටලවිච්ච මිනිස්සු ඉන්නේන්නේ. සාමාන්‍ය ජීවිතත් පට ලැවිලා. කිසි වැඩක් තේරුම් අරගෙන කරන්න බෑ වැඩක් කලොත්යැන අපි කැන අම ගොන් කියලා අ ො අම්මු ගොම් වැඩ කරන්න. ඒ කන්න වැඩවලින් කාටවත් ශාන්තියක් නෑ. ඒ වැඩ බුද්ධිමතයෙක් ප්‍රඥාවන්තය කල්පනා කළ බැලවාම ඊට වඩා හරක් මඩුවක හරක් හොඳට වැඩගන්න මොත් උන්ට ලොකු දේවල් දීල නෑනේ උට තියෙනෙ මඩුවට වෙලඉන්න වෙලාවට කන්න. අපේ සමාජයේ දකින සමාර මිනිස්සුන්ට වැඩා ගවයෝ හොඳයි. උන් පිළිවෙලට වැඩේ කරන්න නො ඒ දෙෙක විතරක් නිසා. නමුත් අපේ සමාජයන මිනිසු හරි අසාර්ථකයි. පෞරෂය අසාර්ථකයි. මොකක්හරි වැඩක් භාරදුන්නවොත් ඒේ වැඩේ කාල විනාස කල්ල දාලා තව එන්නේ ආයතෙන්ට අන්න බෑකාටුවත්. ඉතින් කෝදහාම මං අන්නන්නේ ගලුළඟ කෝදහාම. අසාර්ථක වෙන්නේ ඇයි මිනිස්සුන්ට අසාර්ථක වෙන්න අවබෝධය මන් ඇති නිසා. එචන. කාටාරි මේ කියනදේ හොඳට තේරිලා මනස හොඳට මෙහම අවදිවෙලා නාම් තියෙන්නේ අධවෙච්ච මන්සත් තියන කෙන උට අසාර්ථක වෙන්න බෑ. අවදිවෙච්ච මන්සත් තියන කෙනෙක් අසාර්ථක වෙනව වනන් අවදි වෙලායි කියන කතාව බොරු. අවදිවෙච්ච මන්සත් තියන කෙනෙක් විනාස කරන්න බෑ. අවෙච්ච මනුසත් තියෙනෙක් ඝාතනය කරන්න බෑ අවදිවෙච්ච මනුසත් තියන කෙනෙක් විනාස කලොත් ඒ මනසවදි වෙලා කියල කියපු කතාව බොරු අවදිවෙච්ච මනුසත් තියන කෙනෙක් අසාර්ථක නෑ අවදිවෙච්ච මනසත් තියන කෙනා අසාර්ථක වෙනවනම් මනසවදි වෙලා කියල කියන කතාව බොරු අර මන අවදිවෙච්චා යදිහා බලංහිඳලා ඒවගේ හැසිරෙන්න ගිහිල්ලා අන්තිමට හොම්බෙන් යනවා. ඟක් අයට වෙන ලෙඩක් ඕකට. එක මන අවධ කරගත්ත ඒ විදියට ජීවත්වෙන අයදිහා බලංහිඳලා ඒ පෞර්ෂයන්ට ආසා කල්ලා තමල්ලඟ නැති පෞර්ෂයක් අරක දිහා බලලා අත්නායට අරගෙන ඊට පස්සේ නයිෙන් ටිකත් දුර දුවලා අර ලංකාට වෙච්ච වැඩේවෙන්නේ. අන්තිපරට අයකකිෙවාගන්න බැරවුණනාම හොම්බෙන් යන අපි කරන්න ඕන ඇත්තටම මනස්සා අවධ කරගන්න එක එකනේ වෙන්න ඕන. මනස් අවධි කරගන්න නවශ්‍යව නිෙදහමක්. මනසාවදි වෙක්්ච බව තමුන් තමුන්ට සාක්ෂි දරන්න ඕන ලකයේ තමුන්ට සාක්ෂි දරන්න ඕන. තමුන් අවට ඉන්න ඔක්කෝම කියනවනන් තමුන් අසාර්ථකයි කියල අවදි වෙලා නෑ මනස කියන්නේ බොරු. දැන් ඕගොල්ලු ජීවත්වෙන සමාජයේ අනි කොක්කොටම ඩ ඕගොල්ල සාර්ථක වෙන්න ඕ ොො බද්ධමත්වෙන් ඕන ඔගොලොන්ට අනි ොක්කොටම වඩා දුර පේන්න ඕන අනි තොක්කොට වඩා ඉවසීම තියන්න ඕන අනි තොක්කොටම වඩා දි දෙයක් දකින්න ඕන එතකොටතම අපි කියන්න ඒගොල්ලො මනසාාවති වෙච්චායි එලයි්මෙන්ට් නිවීමට පත්ච්චාය සංසිඳීමට පත් වෙලා ඒගොල්ලො ඒ දහ මහපු අය කවුරවත් මෙහෙයාව කියලා දහම ඇහ්ව කියලා කියන්න බෑ මෙහිය ඇල්ල ගියා ු ෙනන මිනිසු හටෙනවා ලවුන් අර ිනිස්ු මෙහතෙනවා ලයිඩ් බිල්ලියන්න මිනිස් වෙනවා ඒ කවරුවත් කෙනවා දෙයා ලයි් බිල්ලියන්නගේ අයරහත් වනා කියලනේ ලයි් බිල්ලියේල ගිල්ලා. කුණු ගෙන මනිස්සු කුුණ අරගෙන ගිල්ලා. මෙතනින් මනස්ස අවධි කරගන්නුවන්. අපිඉන්නේ ඇවිල්ලා උමන්දාව ඉදිකරන සුවිසල්ම ව්‍යාපෘතිය සැතපෙන මෙතේ බුදුන් මෙතයන අනරුව. මිනුම් අනුව තමයි අඩි එකසිය තිස් දෙකක්. දිගට ප්‍රතිමාව විතරක් ඉදිවෙන්නේ. අපි මේ ඇවිල්ල ඉන්නේ මේ සැතපෙන බුද්ධ ප්‍රතිමාවේ මේ යට කකුල ඇතුලේ. මේ අපි ඉන්නේ. මෙතනින් දලා මෙතැන්ටම නිර්මාණය වෙන්නේ උමම් විහාරයා. ආයි මෙතනින් මේ ටිකට නිර්මාණය වෙන්නේ ධාතුමන්දිර කෞතුකාගාර ඇතුළු තවත් කොටසක්. මේ අපට පේන්නේ පැත්තට මෙන්න මේ කකුල ඇතුළ. මේ පැත්තේ සත්බුදුවරු මේ පැත්තේ හිටිපිළිම වහන්සේලා. මෙන්න මේ අපට අපත්තතාවුරුද්දක් ඇතුළත. විෘත කරන්න අවශ්‍යන මේ ඉදි කරන සූවිසි විහාරය වෙනුවෙන් හැමෝගෙම ආධාර අපට ලබා දෙන්න උදව් කරන්න බුදු ප්‍රතිමාවක් බාරගෙන මේ කටයුත්ත සාර්ථක කරගන්න ඔබේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා එතකොට යම් උපාලිතෙරුන්නාාන් සිට දශනා කරවා බදුහාන්දුරු උපාලි මොකක් කරිධර්මයක් අපි අහනවා ඒ අහපු ධර්මයෙන් අපේ මන සවදිවෙන්න ඇත්තං ආලෝකයක් උදාවන්න ඇත්තා කිසි එල්ලියක් නැත්තං හිතට ම දුකෙන් සෝකයෙන් කනස්සල්ලෙන් කනකාටුවෙන්නන් ජීවත් වෙන්නේ. ඒත්තකොට මන සමදි වෙලා නෑ. ඒ කියන්නේ ධර්මය වැඩක් ලය. කොත්තන කොච්චර වන්දනා කලත් බෙර හේ විසි උදේ රෑ එලිෙනකං ගැව්ුවත්. දුකනි වෙන්න නැත්තම් එ බෙර හේ විසි තංවට්ටන් වල නාදයෙන් කිසි ප්‍රයෝජනයක් නෑහ. ඕක තමයි ඇත්ත. ඕක ගල්පන කරට නොලේතියෙන් න නැත්තම් මුළු ජීවිතකාලෙම කෝඩ දෙදනකම්. අට්ට පෑැදනකං හ විසිගාගා බෙරගා ා පූජාතිය තිය ඉන්නෝ මොළේ පෑදිල නෑ. මොලේ පෑදිච්ච මනුස්්‍යේතම කල්පනා කරනේ මම නිවාගත්තද ඇතුළ. මම ශන්තකරගත්ත දැතුළ උපාි තරම්ුණාන්සිේ බද බුදවාන්දුර උපාලි තෙරුුණනාන්සට කියනදේ උපාලි කොච්චර බණෑය වුවත් වැඩන්නේ ඇතුළ නිල නැත්ත. සංහින්දියාවට පත්වෙල සැනසීමට නිවීමට පත්වෙල නැත්තම් මික තේරුම් අරගෙන ැත්තම් වැඩක් නෑ. එකොට උපා ලිකරන්න ඕනේ ඒක ධර්මය නෙමි ඒක විනයනමි ඒක ශාස්තෘු ශාසනය නෙවෙයි කියලා ඒක ප්‍රතිශ්ෂේප කරන්න. යමකින් තමන්ගේ ආත්මයට විමුක්තියොදාවෙන් නැත්තන් ශාන්තියක් උදාවේෙන් නැත්තන්ගේ ධර්මය පතිච්ශේප කරන්න. ඒක අපේ අම්ම කරුපික වෙන්න පුළුවන් තාත්තා ආත්තා මුත්තා සීය නත්ත පනත්ත මුළු පරම්පරාාවයා අයිති බූදලය වෙන්න පුළුවන් දෑ වැද් වෙන්න පුළුවන්. එඒ අටික ප්‍රතිශේප කරන්න. හනමිටියක් කරේතියාගෙන යන්න එපා අලුත් අදහස් කරටගන්න. සත්තිකාා වෙශ්ෂිකේෙක් වන්න. පරණ දේවාල් ගෙනත්තච කලේ ඒවන් ප්‍රතිඵල ලැබනත්තන් කිසිම තේරුමක් නෑ. උපාලි තෙරුුණ ආන්සර දෙසනා කන්න උපාලි ප්‍රතිශ්ෂේප කරන්න. එත රූපාලි තරුණන් වන්සේ හනො ස්වාමීනිි දැම්මං සැනසීමක් සතුටක් නිවීමක් අවබෝධයක් ලැබෙන් ඇති නිසා මංඒක ප්‍රතිශ්ශේප කරනවා. ඉඩ පස්ස කෙනු උපල්ලි යම් ධර්මයක් ඇහුවාම ඒ අහපු ධර්මයෙන් සිත නිවෙනවනං සැනසීමට සංවිඳීමට පත්වෙන වනම් ඒ අහපු ධර්මය නිසා මනස අවදි වෙන වනක් මෙ මෙම අවදි වෙන වනම් අ ඒක පිළිගන්න. යම් ධර්මයකෙන් මනස නිවෙනවනං සංසිදන වනං අවබෝධයට පත්වෙන වනං ඒ කරපු දේශනාව තමයි ධර්මය පොත්තල් මරි පුරවල තිබ් එක ධර්මය වෙන්න. එය පොත් ස්මාරු ඉන්නනේ කිසිම ධර්මයක් දන්නේ පොත්තල් මරිව වලට හඳංකූරු පත්තු කොන්නෝ මල් පූජ කරනවා. මංආන්නේ ධර්ම පුම කඩදාසි පොත්වලට හඳුකූරු පත්තු කොල්ල මල් පූජ කළ ගිලම් පස පූජ කළලාට වැඩත්වේනවා හිතෙමකුත් නෙ. ඉඩ පස්ස කාවකෑව හම කාම මරලදානු. පොත්න වේයෝයි පොත්කන වෝයි මරණවා පොත්වලට හඳංකූරු මල් පහම්පු පත් ඇත්තරටම පොත්තුවලට මල් පූජ කරන්න ඕන්නෑ කවරුුවත්. ලෝකෙ සිිෂ්ට සමාජයේ කොහෙද පොත්වලට මල් පූදන්නේ. පොත්තියන්නේ කියවන්න. කොච්චර වටිනවනත් වැඩන්නඒ පොත කියවල නැත්තා. ඒක කොළ ගොඩක් විතරයි. හොඳ යෝගොල්ලොෝ ය ලෝක තියෙන වටිනාම පොත ොයා ගෙන හිල්ල දෙන්න බුලත්තිට කාරයෙකුට ඒ පුලත්තිඩ කාරය තමයි ලක තියන වටින ම පොතෙන් හොඳම ප්‍රයෝජනය ගන්නේ මොකක්ද ගන්න ප්‍රයෝජනය ඒකා කොලෙෙන්ගොලේ ගලවලක් බුලත්තිඩ ෝොතල විකුණ නො ඇයි එහෙම කරන්නේ එයාඒ කියවන්න දන්න ඇති නිසා ඉති කියවන්න දන්න තියකට පොතේ තියෙන වටිනක තමයි බුලත්ති ඩොතනය. ඒගේ කියන්න දන්න ඇති මිනිස්සු කරන්නේ මේමට මල් පූජ කරනෝ පොත්තොලටවාදී නෝ පොත්තොලට කවි කියනෝ ගාතතියනෝ ලුඩ තියජානවා ඒවඉතින් හොඳයි පේන ලස්සනටරි ලස්සන ෝ ලුඩ තියනකට බෙරගාගෙන. ඒ නාට ඒවයි දුක නිවෙන්නේ. ඒවයින් දුක නිවෙන්නේ. ඒක අර උපාලි සූත්‍රයේදි උපාලිත්තරුම් නාන්තර කියන්නේ උපාලෙ දුක නිවවෙන්න තම් ප්‍රතික්ෂේ කරන්න ම හා නයගොු පතිශ්ේප කරන්න නොගොල්ල ක්තිය. ප්‍රතිශේප කරන්න ශක්තියනෑ. දන්නෝ වැඩකුත් නෑ කියලා. ප්‍රතිඵලයකුත් ලැෙන නාකිවෙල 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 දුකෙන් ඉඳදල ේදනාමිදල මැරණව කියල අදදන්න. මේක ධරමේ නෙවෙයි කියල දන්න. ඒ නර පති්ෂේප කරගන්න අයිියනෑ. උපාලීතරුන් ආන්තරි දේශනා කරන්න උපාලි ඒක ප්‍රතිශ්ේපරන්න. ප්‍රතිශේප කරන්න විරක් න අලුත්තක පිළිිය. ද පිළි යම් දෙයක් ඇැහුවාම යාපුදේන් මේ ඇතුළ නිවෙනවනම්. ඇතුළ නිවිල නවන. ගැටීම් නැතිවෙනවාන මිනිස්ු හරියට ගැටනොනේ නනිත් එක්න එ. කවරුවාරි තමුන්ට වච්චනයක් කිවෝත් එල්ලෙට බලාගෙනන්නේ ආයි. කොක්ක කොවිවෙලෙත් ලෑඇත්තික නං ඉන්නේ කෙක්කට කියලා බැඳලා. ගොගොලොත්තේම කොක්ක කෙක්කට කියල බැඳල ලෑඇති කරග වරෙන් දාලා අදිනෝ කියලා. දර ධර්මය යහවාම ඒ දහම අහරක යනකොට තේරනු මේම බැඳන් අල්ලගෙන එක මහ බර මෙ ගලවල පැත්තකට දාර දාන්නව. මිදහස් ජීවත්ව වෙන්නවා. අන්න ධර්මය එකද වැැධර්මය මේ වෙන කනුත් කොක්ක එක්ක බැඳගෙන දාගෙන කවුරුවල් යනකම් පටලවා ගන්න ඉන්නව නම් මං ආන්නේ ධර්මය දේක ඒ විනද ඒ ධර්මයත් නේ ඒක වින අත්න ඒ ශාස්තෘ ශාසනයක් නෙවෙයි. නොකතම පාලිතරුණනාන් රකයන් පාලික ධර්මය වන්න බෑ. ඒ විනය වෙන්නත් දෑ. ඒ ශාස්තෘ ශාසනය වෙන්නත් බෑ එතකොට උපාලියයක පතිශ්ශේප කර. යම් ධර්මයක් අහලා ඉවර වෙලක් එක්ක බැඳගෙන කොක්කේ කවුවරන එනකං ඉන්නව නම් පටලොව ගඩ ඒක ධර්මයක් වෙඩ බෑ. ඒක විනයක් වෙන්නත් බෑ ඒක ශාස්තෘ ශාසනයක් වෙන්නත් දෑ. එතකොට අපි මුලින්ම කරන්න ඕන අපි අපිට ආබරේ නං අපි අපේ විමුක්තියට පත්වනවට කැමති නම්. කොච්චර වටින වුනත් අතැරල දාන්න ඕන. කොච්චර වටිනව වුනත් අතරල දාන්න ඕන. ද ප්‍රශ්තියනය ඕගොල්ලන්ට අවශ්‍යදය තියාගෙන් අනවශ්‍යදය අතාරන්න තේරෙන්නේ ඒන තියන ගැටලු. උපාලිස් සත්‍රේද උපාලිතෙරුුණනාන්ශ්‍රිකන උපලිවාවත ඇල දන්න. පිළිගන්න යම් ධරුමයක් මේ අධ්‍යාත්මය නිවීම හා සංහිදීම ඇතිවන සංසින්ධියාව ඇතිවන සංසිහින්දියාව ඇතිවන ධර්මයක් පිළි අරගෙන ජීවිතය යාලෝකමත් කරගන්න. එතු බද ආම්දු්‍ර පාලිතෙනු නාන්තසිේ දෙදශනනා කරන උපාල්ලි මෙ මේ විදියට යමක් ඇව්ව අයෙන් පස්සේ මේ ඇතුළ නිවිලා ශාන්තයට සංහින්දියාවට පත් වෙලා නිවීමට පත්වෙන වනා මනස අවදි වෙන වන. නිමිල විතරම් මදි. මිනිස්සු ජීවිතයේ දේවල් අහිමි වඋනාම කෝමත් නිවිලා. බලන්න කල්පන කරල හගොල්ගේ ජීවිතයේ ොඩාක් මානසිකව වැටිච්ච හැම වෙලාවකු මොගොලු නිවිල ඉන්නේ. ඇයි කොක්කත් කඩිලා කෙක්කත් කැඩලා කොක්කයි කෙක්කයි දෙක කැඩල දේ දැන් ටිකදසක් යනෝ කෙක් හොයා ගරො කොයාගර දෙකේකට බැඳගත්තමතම අයාදන්නේ. ඒකඇනේ මනස බිධ වැටිච්ච හැම වෙලාවකොම් මිනිසු නිවවා අදදකම් ඇති යෝගෙන හැමටම මංකේයන්න ධර්මය කියල ඒ එකනේ මනස නැගිටල තියෙන වෙලාවක කොක්කත් තියනෝ කෙක්කත් තියනෝ දෙකේකට බැඳල අදිින්න ඕන්නෑැ කලේ දෙක කෑලි දෙක වෙන්කරල අතේ තියගන්න. කොක්ක මේ අතේ කෙක්ක මේ ඇති. දෙක බැඳලා අදින්න යන්න එතකොට දෙනෝ ඒ ධර්මය නෙම මේ අධර්මය කොක්කයි කෙක්කයි වෙන් කරගෙන අදකේ තියාගෙන බලන්ගන්න ෝ ශක්තිය තියෙද්දී. මනස බිඳ වැටිල නැති වෙලාවක පටලෙන් නැත්තනන් කාත්ත එක්ව මනස බිඳවැටුාම නස පැටලන්න බයයි. නොගුල්ගේ මනස ගැන කියන්නේ පටලෙ නෑ යාකාත්තක්ත්. දුරුවල වෙල තිය. ඉටස්සි ටිකදසක් ොම ඉඳල්ල යා කාත්තෙක් කරි බැඳීම් හදාගන්නෝ. බැඳීම් හදාගෙන ඉවරවෙල තමයි නැගිටි. නැගිටල තමයි පට ලැවෙන. දැම් මේ බුද්ධ වචනය කියලා කියන්නේ මේ බුදුන්ගේ ඉගැන්වීම දාම කියල කියන්නේ මෙන්න මේ විදියට මනස තේරුන් ගන්න එක. මේ තමයි හිතේ විදි මෙයා මේ විදිර තමයි හැසිරෙන්නේ. මෙයා දුරුවල වනාම නිකම් මැරිල වගේ ඉන්න. ඊට පස්සේ බැඳීම් හදාගෙන ශක්තිය හදාගෙනයි නැගිටලේ නවා. ඒ නැගිටලේ එනයෙන් තම මට වරදිඉන්නේ. මං එතකොට මනස නැගිට හමේ මනසට අහුවෙනවා. එකඇන මේ ලෝකයේ සංසාරයෙන් අවදි නොවෙච්ච නිර්වාණය පත්්‍යක්ෂව නොකරපු සත්වයා මනසේ මයාාවට අහුවෙන. මනසේ මයාාවට හ වෙන දැන් ඕගොල මනසේ මයාාවට අහ්වලන් මනස ගහන ගැටවල්ට ඕගොල්ලො අහු වෙනවා මනස එකක ගැට ගැහුවාම ඒ ගැටවලට ඕගොල අහු වෙනවා අර චන්ද කාලට චන්දේලන මිනිස්සු ගහන ගැටවලට චන්ද දායකේ අහු වෙනවා මයි අව්වෙනවා අව්වෙනවා ලිවෙල දීපු දවසිදල ැන පැරයාන එකන දි අප ලංකා විදික චන්ද දෙනකම් කියන්නේ අම්මා කිය කියන්දල දීප ද සිදම් අවුරුදු පහ ඉවරණක උට බැවෙන. ඉරිපස යා ඊළගෙනෙ ුට ආය අහ්වෙනවා ආය බැබැෙන ඒ විදියක් මේ රටටේ නූගත් මිනිස්සු ඉන්න රටක ස්වභාවය ඔගොලො හතන ලෝක නූගත්ම චන්දදායක වෙන්න රට ලංකාව නූගත්තරි මූඩයි ඒ වගේ තමා මේ සංසාරයත් මේ සත්වයා මනසේ මයාාවට හුුවෙන මේ මනසිංකරන එක නිර්මාණවට සත්්‍යයෝ ගීල ඇල නොවේවට. ඇල් ඒ පස්ස දුවනෝ. දුවලලා දුවල දුවල වෙහෙසට විඩාවට පත්වනා අමතේරුන්ගනෝ මනසේ මයාව කියලා. ධර්මය දන්න කෙන එමන ඇමොකද ද මනස නිවිල තියේයට උපාලි තරුණනාාචරකර නිවිලා. උපාල නිවෙනවනයි යමකින් සංසින්දෙන වනන්ගේ අමකින් නිවෙන සංසින්දන වනම් විතරක් නෙමේ අවබෝධය ලැබෙනවන යමකින් අ එක ධර්මය. ඒකම තමයි විනයත්. ඒ තමා ශාස්තෘන් වහන්සේ දේශනා කරපු දේශනාවත්. දැන් මොකක්ද පුුද්ධ වච්චනය දැන් මෙයා කියන ඔයා කියෙ එක තම ුද්ධවචනය කියලා. අයක නවා යා කෙනකතන බුද්වච්චනය යට වඩාය විකෘති කෞද විකෘතිය මොකද ප්‍රකෘතිය මොකද බුදු ආමුද්‍රරන්ගේ දේශනාවේ විකෘතිය මොකක්ද ප්‍රකෘතිය මොකක් දරි ලේසි. යම් දශනාවක් ඇැවවාම ඇතුළනි වෙනවනම් දුකනැති වෙනවනම් මන සවදි වෙනවනම් ඒක තමයි බුද්ධ වර්චනය ප්‍රකෘතිය. යම් දේශනාවක් ඇවවා මන සවදිවෙන් ඇත්තන්වා අයනුන් ඇරෑර ඉන්නවනම් නි නැත් අවබෝධ වෙලා අඩුතරමි සූවාවත්වෙෙන් නැත්තං එක තමයි විකෘතිය. බුදුහාමුදරන්ගේ බණ ඇහුුවයිෙන් පස්සෙ සුවවාන් වෙලාවත් නැත්තන් අවරුද්ධයක්පාලව කාලා යාලතින ප්‍රකෘතිය එනෙවේ විකෘතිය. යමක් ඇහ්වාම සෝවාන් වෙලා මනස අවදි වෙලා කලින් නොවැට හිච්ච වැටහෙනමන ඒ තමයි බුද්ධ වචනය ඔන්න ැන් නිදහස. ඒ කියන්නේ අවුරදු හැට හැත්තෑ බණ කියලා බලනකොටත් බණ අවබෝධ වෙච්ච කවුරුවත් නැත්නම් ඒ තමයි විකෘතිය. අවුරුදු පහදදායක් බණ කියකට බනහන මනිස්සම කියනවනම් මට තේරුණා කියපුදේ මං අවබෝධ කරගත්ත මගේ ඇතුළ නිවන කියලේ තමයි ප්‍රකෘතිය ඒ තමයි බුද්ධ වච්චනය හරි ලේසිී දැන් තේරුම් ගන්න දැන් ඕක හතර වරංගහන්න ඕන්නේ ඒක තමයි විකෘතිය ඒ තමයි ප්‍රකෘතිය හා විකෘතිය පිළිබඳ දශනාව ඕනෙුට මොක්ද විකෘතිය ොකද ප්‍රකෘතියග ැවවාම හරි ලේසි උපාලි සූතරයෙන් උත්තර දුන්නාම. යමක් යම් දෙයක් ඇහුවාම ඇතුල නිවෙනවනම් ශාන්ත වෙනවනං මනසාති වෙනවනං ඒ ප්‍රකෘතිය. කොච්චර බන ඇහ්ුවත් නිවෙෙන් නැත්තං සාාන්තවෙන් නැත්තම් අතිවෙන් නත්තම් විකෘතිය. දැ ඉති ොල දෙැගන්න අතතාරෙන්න්න එකක මොකද අල්ල ගන්න ඕ එකක මොකති කලෙක ඔගොලග බුති ගොලට එක ඩොකලට බුද්ධිය දයෙන් ඕන ඒ බුද්ධිය නැතම් වැඩක් නෑ. දැක්මක් දැනීමක් තේරුම් ගැනීමක් තුළ ජීවත් වෙන් නොද අප එම ජීවිතයේ අපට අවස්ස හොඳ තේරුම් ගැනීමක් අවශ්‍යයි. නිම් බාතුම් බුදවාම්දුරුවෝ බුද්ධකාලයේ ජීවත් වනකොට මිනිස් සූනාන්සයට ගෞරුව කළේ සුළු පරිසක්න. වැටිීමම පිරිසක් කල බැනපු එකක්. ඒදත්ත ගල්පෙරල්ලවා හම විනේ පිටකේ තියනවා? ඒක සාධාරණය කරනය කලා මිනිස්සු රෞන්ද වැඩේ සිද්ධාර්ත ගෞතුට ගල්පල් ඇයි මස්මාලු කැෑවට කපරනෑ කියනවා? ආරන්න වාසික වෙන්න ඕන්නෑ කියලා කියන. තුන්සිවර විතරන්නේ මෙ අනිස් සිවර පාච්චිකට කමන්න කියනවා? පාන්සකූලි එක සීවර විතරක් ඕන්න කියල එහෙම කියන්න එක කමන්න අනිත් ඒවත් කමන්නෑ කියන? ඒ නිසා කවන්න ගල් පෙරළවට. ඒ මිනිස්සුන්ගේ විතිය. මිනිස්සුගි විදිය. අර ප්‍රාථමික අදහස් වටේ නූගතුන් රැස් වෙනවා. බුද්ධිමක් අවබෝධය ගෙනද අදහස් වටේ රැස්සන කවුද ප්‍රඥාවන්තය. දැ ෝගොල්ල මේ අදහස් විශ්ලිෂය කරන්න ඕන මේ කියන හරිද වැරදිද. සාමාන්‍ය දැ අහන මේ කියන බණ. මේවා ලංකාව ිනිසුන්ට කියන්න ඕන විසිත් දෙවෙනි සතවරසවි. හරිනම් මේ කියන්න ඕන විසිත්් දෙවෙනි සතවරසය. මේ ජාතිය අබ්ඩේට් නෑ. ඒවනාට මේ ජාතිය සිය සීයකට පන්සීයකට දාකට එක්කෙනෙක්කින් නො මේ කියනේව තේරෙන ලෝක ඇම තැන මන්න ඒගොල්ලු. ඒගොල්ලො මේ කහල කල්පනා කර නො මේ කියන හරි අපි මෙචර කල් කරේතියාගෙනාපු මෙචර කල් හරි කියපු දේවල් නෙවෙයි මේ කියනේවා හරි මේ කරන දේශනා ප්‍රායෝගිකයි දැම් බලන් ඒ දවස්සල කොච්චර ධාතු තිබද කියලා. නාලාගරික ධාතුත්තිබුණක් නොයකොත් පුද පූජා චෛත්‍යවලට පලතුරු කැවිල්ලී කරවා මේ ගැනීල් ෝටේ ගොඩ ගාලා බ්ලොරිී ගණංගිල්ල බාලා මජාතික අපරාධ සිත්ත කලා මංහිතන් වයි සාපේදකොයිද අපට වැදුනේ. කන්න නැති දුප්පත් ජාතියක් ලෝක බිහික ලොකොහො රි ට්‍රයි කල්ල ්‍ර කල්ල ්‍රල හිගන්න ජාතියක් බිහි කරලා දැ මේ හොඳම ප්‍රතිඵලය දදාත් විසි අඇතයට ජනවාරි පලළවෙඳ ඉඳලා ඔකොල්ලට තවත් බෝනස් එක්කම හම්බුවෙනවා. කවරු වැට යාඩ්ඩු කලත් බෝනස්ක හම්බුවෙන්. පක්ෂ කුර නදපති හිටත් ෝනස්සික ගොල්ලටතම අම්බනේ ගොලට නෙවේ ඒ ලෝක විදිී කරන්න දැන්නේ අප ආාපුත් තැන. මේ වගේ මහ මෝඩ පුද පූජාවල් රැස් කල්ලා මේ ජාතියේ ප්‍රබුද්ධ බව විනාස කළා. බුද්ධාගම ජීවත්වීමේ ක්‍රමවේදයක් බවට පත් කරගත්තා මිනිසුන්ගේ මනසාවදී නෝකර. සමස්තයේ බිඳ වැටල දැන්ති මේක නැගිට්වන ලේසි නෑ දැන්. ටි අස ලෝකයේ ඉදිරයේ අසාර්ථක රාජ්‍යයක් අසාර්ථක ජාතියක් හා අසාර්ථකකාආගමක් කියන ශීල් තුනක් ගහලා අසාර්ථක රජ්‍ය අසාර්ථක ජාතියක් අසාර්ථකාගමක් කියලා සීල් තුනයි ලාංචන තුනක් ගහලා හන ගහල එලවලතියෙන්නේ සීල් තුනක් ගහලා අසාර්ථක රාජ්‍යයක් අසාර්ථක ජාතියක් අසාර්ථකාගමක් දෙ ඉති ැටලෙන්ෙනන්නහකෝ ලේසිනෑ. අ මෝඩ වැඩ අයිංකල්ල දාලා මොන පූජාව මොන දේකලත් කමන්නෑ ඒක අන්තිමට මිනිස්සුන්ගේ යහපත පිසු වෙෙන්ෝන දෙවයාන්ට දෙන දේවල් නැවත මිනිස්සුන්ට ලැබෙන්ඩෝන ඒතමයි පූජාව බුදුට දෙන්න දේවල් නැවත මනිස්සුන්ට ලැෙන්ඩ ෝන ඒතමයි පූජාව ම කිව තිස්සෙක් වෙනිද පූජාව පිහැමවුරුද්ද මෛත්‍රී බොස්සාහන් වහන්සර තියෙනවා මේ අවුරද්ධය අපි කැවිලි ජාති සීයක් පූජ කොන්න. සීියම පූජාව පස්සේ ොහෙලට පූජ කරන. පූජාතයකයි. මොකත්ද පූජාතක පළවෙනික දේව පූජාව. දෙවැනි ඒකතු ගොඩගත් ඔක්කව මිනිස්සුන්ට පූජා කිරීම. ප ඔන්න දෙවෙනි පූජාව එකෙක්කත් කලේ නෑ දෙනි පූජාව කන්නඩ වනට කරේ මොක්දේ ඔක්කවම ොියල පටවගෙන ගීල නෑදෑගවල්ලට යාලුවන්ට ඉතිවතුන්ට ගීල්ල බාලාව. එතකොට දෙයෝ ගෝපවුණ ආසොව කම්පාවනා අසාර්ථක රාජ්‍යයක් කියල සීල්වද්ද ගත්තා අසාර්ථක ජාතියක් කියල සීල්වද ගත්ත අසාර්ථක ආගමක් කියල සීල්වදග නිවරයිද. දැන් අපි මේක වෙනස් කරන්න ඕන. දෙවියන්ට පූජ කරන්නේවා මිනිස්සුන්ට අයිති. බුදුන්ට පූජ කන්නේවා මිනිස්සන්ට අයි. යිති කාටද දු්පතුන්ට අසනනයන්ට හා කුසගන්නේ සිටි අන්ටර ඒගොල්න්ටවායි ඒගොල්ලන්ට එය බෙදල දෙන්න ඕන ඒ පූජාව තියෙනකට මැදිහත් වෙන අය කරන්න ඕන බෙදීමේ කාර්ය පමණයි ඒක හරියට අවංකව කරන්න ඕන අපි අ රාලතිය නෝ මේ ධාතුබෙදනකොට ද්‍රෝණ බමුණ දන ධාතුමංජිසාාවය මමී පැනිිගාගෙන ගියාලු එතකොට ධතු බෙදල නිවරු නාම ඉතුවෙනට කයාට ඒවගේ වැඩ අපි කරන්නේ ඒ විවෘතුභාවය තියෙන තැන අවංක භාවේ තියෙන තැන හැමදාම මේ වගේ රාජ්‍යක් වගේ බබලනො. බොරුව වංචාව තියෙන තැන මූසල වෙල කළු වෙල අන්දකාරයට ලක් වෙලා එතන විනාස වෙලා මහපොල්ලෝට සමතලාෙන් ගොල්ලොට තේරෙන්න්න ුවන මහපොලෝඩු සමතලා වෙන කරවන ධර්මයකුත් තියනෝ අහසට ගෙනියන ධර්මයකුත් තියනවා. මේකෙන් අපි පිළිගන්න ඕන යවක් අහසට ගෙනියන ධර්මය අපි හාසට ය අන්නුුවන්න අපි මහපොලෝට සමතලා වෙන කැමති නෑ. අපි මහපොලේ වලදා ගන්නඩ කැමතින අපි අආහසට යන්න කැමති. ඒ අහසට යන්න කැමතියන ධර්මය තමා ඔය කිව්වේ දෙවියන්ට දෙන හා බුදුන්ට දෙනදය මිනිසුන්ට අයිති.ඒ මිනිසුන්ගේ ආපත පිණස කැප කල යුතුයි වැෑ කළ යුතුයි බෙදාහල යුතුයි ඒතමා අපි කියපු දේ කාලයක්කින්න බණහන්නාව නමුත් අද තමයි පලවෙනි වතාවට වහන්සේ සරහ ඇවිල්ල ප්‍රශ්නයක්හන්න හිතුුණේ මං අවබෝධ කර ගත්ත හැටියට දැනගත්ත හැටියට උහන්සේ අද දේශනාව මෙතෙක් සම්ප්‍රදාය පවත්වාගෙන ඇවිල්ල තියෙන්නේ ද්‍රව්‍ය විද්‍යාවත් එක කියලා මට හිතෙනවා යන්නේ. සම්ප්‍රදාය හැමතිස්ස බැඳන යන්නේ ද්‍රවය ගොඩක් එක්ක ඒ ද්‍රව්‍ය ගොඩත් එක්ක වටා කැරගෙන සම්ප්‍රදායන් ගොඩත් තමයි පවත්වාගෙන යන්නේ එතුට ද්‍රව්‍යවල ස්වභාවය තමයි ශයවෙන එක වටේ කැරකෙන ඇගේ ස්වභාවයක් ශයවෙන එක යතුර බුදුන්කි දේශනාව ද්‍රව්‍ය විද්‍යාවට සාපේක්ෂ වෙන්න බෑ එහෙමුණොත් ඒ ශනාශය න එතකට එහමනං ඒක සාපේක්ෂතවාදයක් ස්පේසැන් කියන්නේ කාලයේ ස අලකාශයක් ඉක්මවන්න ඕනා ඒකට අහුුණු ඒකත් විනාශවෙල යනු එතකොට මට හිතෙන විදිීට මෙතනතිඉන්න විඤානවාදයක් එතුර විඤ්ඥානයේ ස්වභාවය වෙන්නේ ශව නැති ස්වභාවයකට එන්න ඕන එතුර සිතේ තියන්නේ ඒවාගේ ස්වභාවයක්ද සිත සුද්දස්භාවය ක්ශයවීමක් හෝ ආරම්භවීමක් නැති එකක්ම ස්වභාව අපි නිබ්බාන කියන කියන්නේ මූල ස්වභාවයට ඒක ද්‍රවවයක් නෙමේ ශක්තියකුත් නෙවෙේ ඒක නැචුරලි තියන එක නි්බාන කියන්නේ එකට නමුත්ි අපි හිතන විතිය හැමතිස්ම චන සංස්කෘතියට සාපේක්ෂ නිසා විග්‍රා කරණකොට ඔකොල්ල මේකට සාපේක්ෂතමයි ගන්නේ. ය නිර්වාණය මිනිස්සු ගන්නේ අපි දකින දේවල්ලට සාපේක්ෂව. ඇතුර අපට නිර්වාණය එකස් පාරට කියන්න ගහා වෙන ප්‍රශ්න තමයි ඒ මනස දකින දෙේවල්ලට සාපේක්ෂෝ ගන්න විදිී අධ්‍යනය කල් ොවන උත්තරද නැ මකරන්න වැටඒ අහන ප්‍රශ්න. සො මගේ ප්‍රශ්නය තමයි විඤ්ඥානය ඒ කාරී විදදිට ඒහම පෞත්වාගරයන්නේ හෙ එකක් නෑ. වි්ඥානානය ඒකාකාරීද. බහුකාරීද. එහෙමෙව නෑ එතොට සය වෙනවා. එක වඩන්න කැ ඒකඇන්නමකත වඩන්න කිය වඩන්න එක දකින්නේ. ඒක දකින එකක් නෙවේ දැක්කොත් සියවෙනවා. පපුතග්‍ය මනුසය ඒක දකින්නේ යන් කිසි ක්‍රමභවේදකට යන්න ප්‍රතජ්ජන මනස්සයකට දකින හැට කියල දෙන්න. උත්තර දෙකක් එක ප්‍රශට උත්තර දෙකක් දෙන්නේ දැක්කොත් සය වෙන. පෘතජ්ජන මනුසේ දකින හැටිය හොත් කියලා දෙන්න. හැබ ඒක දකින විදිය නෙවේ පැහැදිලිය ඒ ඇයි ප්‍රථජ්්‍යනයකට කිව්ේ තයකට පුතජ්ජනයක් මගෙන් අහලා අතෙන්ට යන්න බෑ තට යන්න ආර්යක් පුතත් ජනයකුට කියන්න පුළුවන් ආර්යෙකුට කියන්නේ දැන්තේරනවද එක ජනයකුට කියන්න පුළුවන් ආර්යෙකුට කියන්නේ ඇයි ආර්යා අහන්න පුතත්්ජනය අහනෝ අවිශ්වාස නිසා දවමගේ නිව ගැ හැන වැට නිව අ ශ්වාස නිසා මං කියන්නේ මන්ට විශ්වාසුනහම මමුන් යන්ඩුවෝ නෙච්චර ඒ විඤ්ඥානය ස්වභාවය අවබෝධ කරගන්නක අබෝ අවබෝධ කරගන්න ස්වභාවයක් නෑ සුත ස්වභාවයක් තියනම් ආයිශය වෙන දැ පැහැදිලිද ස්වභාවයක් එක තියනම් මොකක් කරීෂය වෙන ෂයවන එකක් කියන්නේ සදාකාලික වුවක් කිය දැන් කතා කොල නිවන් දකින්න පුළුවන්ද කවදාකත් බැහැ. එක කතාාවකක ලස්සන ධර්ම සාකච්ඡාවා වි්ඥානය ගැන සුන්්‍යතාවේ ගැන සාකච්ඡාවක්ක ම පත්්‍යක්ෂයේ ගොඩත් දුරී. පත්්‍යක්ෂයට අවශ්‍ය ක්‍රියාකාරකම් පමණයි පැහැල පැහැදිලි මාර්ගයක් පැහැදිලි ගුරුවරයෙක් පැහදිලි විශ්වාසයක්. එච්චරව්‍ය. තුොට පැහැදිලි අවබෝධයක් ම නැත්තන් නෑ. ඇත්තන් නිවන ගැන බණ කියනෝ බණහනෝක් කොමකි කියන සාතුනාධ දෙනෝ ප්‍රාර්ථනා කොන්නෝ ලබන්නේ කවරුවත්. ඇසීමක් විතරයි. අසන්න දෙයක් නෑ. අසන්න දෙයක් තියෙන ආයිශ්‍යය වෙනෝ. දැන් ඔයා මට සේවෙන වකිල උගන්නලා ඔයා මේකෙන් ඔලුවට ගහ ගන්නවා. ගැ මට මොකක්කලි වචයකි ගැන් ුවොත් ම ඒකෙන් හනෝ පැහැදිලි කිය බලවෙන මටකර මෙයා කිව සේවෙන ව කියලා ම වෙන වචන ප චක ෑ නෙකුත්. සයවීමෙන් එයා නිමන ගැන කියේ දැම් මකින් ඔයා මොකක් ඇහුවත් සවෙනවා කියල කිය.ර් පර් පරමාත නේ මේ අපි පත්්‍යක්ෂයෙන් දකින එක නිසා සම්මතයෙන් දකින එකක් නෑ. ප්‍රක්ටිකල් යෙදීමක් විතරය වශ්‍යකාලය අපේ විවෘත බව අප අවංක බවට ලැවෙන බෝනස්සකක් දැ හැදි එච්චන නිත් බාන. අනිතේ ගුල හර කතන්දරක පුතද්ජනයකුට බණ කිය. තද්ජනයකුට කියන්න පුළන් ආරයකුට කියන්න බෑ මොකද පුතජ්ජනය ඕන ගොන්තාවක් හගෙන සාධකාර කියනවා. ආරයා ගොන් කතාහල සාධකාර කියන්නේ ප්‍රශ්න කන්න. පුතද්ජනයට බන කියන්න පුළන් ආරයකුට බන කියන්න බෑ. ගලන් තේරෙන් ඕනේ කියනවා ආරීකුටු බන කියන්න බෑ. එයා ප්‍රශ්ම කන්නවා. මෙහිම වීද. පුත්්‍යනය සාදු සාධ සාදු කියලා හං ඉන්න. එයාට ඕනිකක් කියන්න. ගොල ර්යක් ව නොලන්ට බන කියන්න බැරි න්න න ට බනකිෙලි වෙන රන හ ට එකකුල ආර්ය. මකුත් කරන්න ඇැතුව සාධකාරන කට්ටි ප්‍රථජ්‍යානය.